මේ අවුරුද්දට 87ක් වෙනවා. එහෙම බයින රෝගයක් නැහැ. මට මිනිස්සු කියන්නේ අස්වාගන අස්වාද මේ මොනවා කරත් මට කමක් නැහැ මට වදින්නේ. ඈ මේ වගේ මේ ජීවිතේ ගත කරන්න නම් අනිවාර්යෙන්ම අපි ආහාර වලට දන දෙන්නම ඕනේ. හැබැයි අනිත් එක තමයි අපි ආහාර භුක්ති විඳින කොට ප්‍රශ්නයක් තියෙනවා. අපි කාර්ය බහුලයි අපිට වෙලාවක් නැහැ. ලැබෙන කාලය අනුව අපි ආහාර පාවිච්චි කරනවා. මේක විශේෂයෙන්ම කොච්චර කාර්ය බහුල වුණත් ඔබ යම් කිසි වෙලාවක් තියාගන්න. මං කොයි වෙලාවක මගේ දිනචරියාව මං කියන්නද? මං දවසට එක තේකයි බොන්නේ. තේ හරි කෝපි හරි කිරි හරි මොනවා හරි කමන්නේ මං දවසට එකයි. ඒ කීයද? පාන්දර තුනම ආයි. එයින් පස්සේ තේ කෝපි නැහැ. ඊට පස්සේ උතුරන වතුර විතරයි බොන්නේ. ඒක හේතුවක් තියෙනවා. ඔයාලා කල්පනා කරලා ඉතුරු වෙන වතුර බොන්නේ කොහොමද කියලා. උතුරන වතුර ගෙන්නලා මට බොන්න උමනා ගන්න හීතල උනායින් පස්සේ තමයි බොන්නේ. උතුරන වතුර නැත්තම් ඒක ගන්න. මේ 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 හේතු උඩ අපි සමහර ගෙවල් වල මේ ඔබේ ගෙදර කෑම හදලා උදේට හදලා උදේ කාලා දවල්ට කාලා සමහර රාත්‍රිත් කනවා. කාර්ය බහුලයි වියදම් කරන්න සල්ලි නැහැ. හේතුන් තියෙන හැබැයි මේ මොනවා වුණත් අපි කල්පනා කරන්න ඕනේ. අපි ලෙඩ රෝග හදාගත්තොත් ඔය කාර්ය බහුලකම අපිට නැහැ. අපිට යන්න වෙනවා හොස්පිටල් නැත්නම් දොස්තර මහත්තයාට. දේවුඩ අපි විහින් තමයි දොස්තර මහතුරුත් ඔය තරම් කාර්ය බහුල කරලා තියෙන්නේ. ඒ නිසා අපි ලෑස්ති වෙමු. අපේ ආහාරය ඖෂධයක් කරගන්න.